අයිබෝන් කියලා සෙලු දෙනවම් පිළිගන්නවද ෆින්ලන්ඩ් ස්ටෙප් YouTube නාලිකාවට ඉතින් මම අද මේ ගේන වීඩියෝ එක ෆින්ලන්ඩ් වල තියෙන ඒ කියන්නේ වාසවල තියෙන සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් එකක වීඩියෝ එකක්. ඉතින් ඇත්තටම මම හිතුවා ෆින්ලන්ඩ් වලට එන්න ඉන්න අය කියන්නේ දැනට වීසා හම්බෙලා තියෙන අය ඒ වගේම එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය මේ වගේ වීඩියෝ එකක් කරොත් ආස වෙයි කියලා කොහොමද මේ ෆින්ලන්ඩ් වල බඩු වල ගණන් කියලා. ඉතින් මං අද මුලින්ම කරන්න හිතුවේ සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් එකක්. හැබැයි ඊට පස්සේ මෙහි තියෙන සුපර් මාකට් ගැනත් වීඩියෝ එකක් කරන්න. කුඹුලීන එකට තමයි අද අපි මේ යන්නේ. ඉතින් මෙතන තමයි අපේ බෑක්පැක්ස්. ඒ කියන්නේ කරෙල්ලන් යන බෑග් ගෙනිච්චොත් ඇතුළට දාලා වහලා යන්න ඕනේ. යතුරු අපිට ගන්න පුළුවන්. සිකියුරිටිල නැහැ. ඉතින් මුලින්ම යද්දි නම් තියෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් බඩු නෙමෙයි. මේ උගලන්ට පේනවා මේවැය තියෙන ගණන් ලස්සන ෆ්ලවර් වාස් ටිකක් තියලා තියෙනවා. ඒ වගේම ගෙවල් වලට ඕන කරන ෂැම්පු වර්ග, ටූත් පේස්ට් වර්ග, ඔය ලික්විඩ් ජාති ගොඩක් මෙන්න මේ ඇතුල් වෙද්දිම තියෙනවා. ඉතින් වොෂින් ලික්විඩ්ස් තියෙනවා. මේ වොෂින් ලික්විඩ් එකෙන් තියෙන අඩුම ගණන් වල වොෂින් ලික්විඩ්ස් තියෙනවා. මෙන්න මේ පෙන්නන 1.95 යුරෝ 1.95 වොෂින් ලික්විඩ් එක තමයි තියෙන අඩුම එක. ඉතින් මෙතන පෙන්නලා තියෙන මොප් එකක් මේක 3.95ක් වෙනවා යුරෝ. ටිකක් ෆින්ලන්ඩ් වල ප්ලාස්ටික් බරු නම් ගණන්. මෙතන තියෙන්නේ ස්පොන්ජ් වර්ග, වෙට් ටිෂුව වර්ග, ඒ වගේම ඔය අත පීදාන්න ගන්න ටවල්ස්, ඒ වගේම ගාබේජ් බෑග්ස්, ඒ වගේ දේවලුත් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම අඩු ගානට මෙතන ගොඩක් ඒ වගේ දේවල් තියෙනවා. මෙතන තව टूथपेस्ट वर्ग, टूथपिक, टूथपिक पैक के वगैरह मैम, टूथब्रश तीन आई थिंक सतानू नाम उगलट पेन कहीं यूरो टूथब्रश तीन अड़म टूथब्रश इवागे मैं टूथपेस्ट वर्ग तीन बबालट तीन टूथपेस्ट तीन यूरो सतविशिप हकवागे वेना ගොඩක් ජාති මෙතන තියෙනවා. ඉතින් මේ සබන්කෙට 3 පැක් එක 2.75ක්. ඒ වගේම ෂැම්පෝ වර්ග තියෙනවා. ඉතින් ෂැම්පෝ යුරෝ 3, යුරෝ 4 ඒ වගේ ගණන් වලින් පටන් ගන්නවා. හෑන්ඩ් වොෂ් වර්ග මේ වගේ ගොඩක් ලික්විඩ් ජාති මෙතන තියෙනවා. ඒ වගේම සුවඳ විලවුන් වර්ග කියන සෙන්ට් ජාති තියෙනවා. ලේඩි සේවා, ඒ වගේම ජෙන් සේවාත් තියෙනවා. සෙන්ට් වර්ග වලට ඩිස්කවුන්ට් දීලා තියෙනවා. इति मे सेकंड हैंड शॉप पिटिंग आप विरा फिनलैंड वाला आया गुडकना मे तीन सेकंड हैंड बड़ तीन तेनट यान पार इति मेतन मार्क तीन मे तीन रैक्स वाले नंबर्स तीन मे नंबर वाली तमाइ एगो अभी अंदर गोने अदाल बड़ अदाल रेकिकेला अतर मेतन वेम सेव का තමංගේ බඩු ටික ගෙනල්ලා තමංගේ අදාළ රැක් එකේ දාලා ටැග් ගහලා තියෙනවා. ඒ ටැග් එකේ මේ රැක් එකේ තියෙන නම්බර් එකයි බලලා අපි බලන්න ඕනේ මේ බඩු වල ගණන්. ඉතින් ඔයගලට පේනවා එක එක ජාතියේ බඩු කියන්නේ තමංගේ ගෙදර තියෙන ඕනම දෙයක් ගෙනල්ලා මෙතන තමන්ට විකුණන්න පුළුවන්. ඒකේ හොඳම තත්ත්වයේ තියෙන ඒවා තියෙනවා. මෙන් පෙන්න මේ සපත් දෙක යුරෝ 3ක් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සපත්තු කොච්චර ගණන්ද කියලා. ඒ වගේම ඒවා මෙහි තියෙන වෙදයකට තොරතුරු දෙනවා. බබාලට අඳින්න ඕන ඕවර්ඕල්, ඒ වගේම ජැකට් වර්ග, ඒ වගේම සීතලට අඳින්න ඕන කලිසම් වර්ග, මේ තියෙන්නේ ෂූස් වර්ග. ඉතින් මේවා ඩේකේ අයද්දි බබාලට දෙන්න වෙනවා හිම කාලෙට. මේ තියෙන බූට්ස් බබාලා දාන්න ඕනි. ඉතින් බලන්න මේ එකක් මේක මේ රෝස පාට බූට් එක යුරෝ 4.75ක් වෙන්නේ. මේ බූට්ස් දෙක යුරෝ 1.90යි. ඉතින් උගලට තේරෙනවා කොච්චර ලාභද කියලා. ඉතින් තමන්ගේ සුරතලත් එක්ක මෙතන ෂොපින් වලට ඇවිල්ලා ඉන්නව කට්ටිය ඒගොල්ලන්වත්
තියාගෙනම තමයි මෙතන ෂොපින් කරන්නේ. ඉතින් මේ තියෙන තව ෂූස් දෙකක් යුරෝ 3.95ක් වෙන්නේ. බලන්න ඉතින් හොඳටම තියෙනවා. මේ තියෙන්නේ ගොතපු ඇඳුමක්. ඉතින් ලංකාවේ මේ වගේ එකක් ගන්නවා නම් ගොඩක් ගණන්. මේක යුරෝ 5කට තියෙනවා. මේ තියෙන්නේ තවත් හොඳම වර්ගයේ වින්ටර් ජැකට් එකක්. මේකේ ගාන යුරෝ 10යි. ඉතින් මේ වගේ කඩ ෆින්ලන්ඩ් වල හැම නගරයකම වගේ තියෙනවා. මේකත් හොඳම වින්ටර් ජැකට් එකක්. මේක යුරෝ 13යි. ඉතින් ඇත්තටම මේවා ගණන් තීරණය කරන්නේ අයිති අය. එතකොට මේ එක එක රාක් වල තියෙන ගණන් වෙනස්. සමහර ඒවා නම් හිතා ගන්න බැරි ගණන් වලටත් තියෙනවා. ඉතින් මේ වගේ මග් එකක් යුරෝ 20ටත් තියෙනවා. ගොඩක් තැන්වල මේ වගේ ඩිස්කවුන්ට් දාලා තියෙනවා. ඒ තියෙන ඔක්කොම ප්‍රොඩක්ට්ස් වලට 50% ඩිස්කවුන්ට් දෙනවා කියලා මෙතන දාලා තියෙනවා. ඒ කියන්නේ එතන රාක්කේ තියෙන බඩුවල ගහලා තියෙන ගානට වැඩිය 50% අඩු කර. සමහර තැන්වල 70%කුත් ඩිස්කවුන්ට් තියෙනවා. ඒ වගේම මේ තියෙන නන්ස්ටික් පෑන්, ඒ වගේම නන්ස්ටික් භාජන, මේවා ඉන්ඩක්ෂන් කුකර්යකට ගැලපෙන විදිහට තියෙන්නේ. ඉතින් මේවත් හොඳටම තියෙනවා පාවිච්චි කරපුවා වුණාට. යුරෝ 3 ඉඳන් යුරෝ 5 6 වගේ ගණකට හොඳ භාජන ගන්න පුළුවන්. මේ තියෙන කිං සයිස් බෙඩ් එකකට වගේ හරියන ලොකුම ලොකු ඩුයිට් එකක්. ඉතින් මේක යුරෝ 5ක් වගේ මුදලකට ගන්න පුළුවන්. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන වැඩ කරන්න කට්ටිය නැහැ. කැෂියකේ විතරයි කට්ටිය ඉන්නේ. ඉතින් බලන කට්ටිය මේ බඩු බලලා ඒ රාක්ක වලින්ම තියලා යන්න ඕනේ. ඉතින් ඒ කට්ටිය එහෙම බලලා රාක්ක වලින්ම තියනවා. අදිසියවත් ඒ බඩුව ගන්නෙ නැත්තම් ඒ අදාළ රාක්කෙම්ම ගෙනත් තියෙනවා. මේ තියෙන්නේ පාවිච්චි කරපුවා නම් නෙමෙයි. හැබැයි මෙතන මං හරිම ලස්සන දර්ශනයක් දැක්කා. වේවැල් බඩු ලීවලින් කරපු බඩු එහෙම තියෙනවා. මේවා අලුත් මේවා, මේවා නම් ටිකක් ඝන. ඉතින් මේ අන්තිමට තියෙන චොක්ලට් වර්ග තියෙනවා. මෙතන කැෂිය එක තියෙනවා. ඊට පස්සේ අපි ගත්ත බඩු ටික බිල් කරගන්න පුළුවන්. ඉතින් මම මේ පෙන්නුවේ මේ කඩේ පොඩි ප්‍රමාණයක් විතරයි. ආයිත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. මතක් කරනවා channel එකත් subscribe කරන්න කියලා.
සියලු දෙනාටම සුබ දවසක්.